नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। ए भाग्यवत्तु अरहत्तु महावीर मांगे बुद्ध पियाणन महान्सेट नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 24 वेनी आजन्य जातक देशनाव। यदा 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 आजन्यो कुरुते वेगं हायन्ति तत्थ वालवाति। पेरवर आदि यम यम कालेक मग युद्ध बीम आदि तनक यम मोहतक युद्ध बालकटु आदि तनक आयुध प्रहारयक् लद हो नुलद कल आजान्य अश्वयाम यवेग कराई वलवा असु आदि सेसु असु पिरिहेत। संसारे बहु कालया वीर्य कियन्नि कुमद्द वीर्य करणवा कियन्नि कुमद्द कियला नुदन हिटीम वीर्य नुकरुपु क्रियावे विपाकयक् वसें मे मोहतेत ඒ වීරයාගේ අඩුකමින් සංසාරයේ වාසය කරන නමුත් එයින් හේන වීරියට පත්නවී මේ ශ්‍රී සද්ධර්මය කොහොම හරි අවබෝධ කරගන්න ඕනි කියලා සද්ධර්මය ගැන කැමැත්තෙන් මේ මොහොතේ සද්ධර්මයට සමීපව සිටින පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 24 වැනි ආජාඤ්ඤ ජාතක දේශනාව ශ්‍රවණය කරන්ට. මුලින්ම අපි සුපුරුදු පරිදි මෙහි අර්ථය විමසලා බලමු. ගාථාවෙහි අර්ථය තමයි යදා යදා කියලා මෙහි කියන්නේ පෙරවරු පස්වරු මේ ආදී යම් කාලයක. යත්ත කියලා කියන්නේ යම් තැනක මාර්ගයේ හරි යුද බිමේ හරි. යදා කියලා කියන්නේ යම් මොහොතක. යත්ථ යත්ථ කියලා කියන්නේ සත්ත්ව බලකටුමින් බොහෝ යුද බිම්වල කියන අර්ථය. යදා යදා කියලා නැවතත් ප්‍රකාශ කළා ඒ අර්ථය තමයි යම් යම් කලක පහරක් ලද කල හෝ නොලද කල. ආජඤ්ඤෝ කුරුතේ වේගං. ඒ කියන්නේ රියදුරුගේ සිතේ කැමැත්ත දැනගන්න ස්වභාවය තියෙන නිසා ආජඤ්ඤ අස්සයා කියලා කියනවා. ඒ ආජඤ්ඤ කියන උසස් කුලේ අස්සයා වේගවත් වෙනවා. එයින් තමයි වීරිය ආරම්භන්නේ. හායන්ති තත්ථවාලවා. ඒ කියන්නේ කුලවත් වෙච්ච ආජඤ්ඤ කුලේ අස්වැයෝ පහරක් ලැබෙද්දී වේගවත් ක්‍රියා කරත් වලවා කියන ඒ දුබල අස්වැයෝ නම් පිරිහෙනවා. මේ නිසා රතයට මාවම යොදවන්න කියන අර්ථයයි මෙහි තියෙන්නේ. පින්වතුනි, මේ ජාතක කතාව කලින් දේශනාවන භෝජාජානීය ජාතක දේශනාව හා බොහොම සමානයි. මේ ජාතක දේශනාවත් ඒ පෙර පරිදිම වීර්ය අතහැර භික්ෂුවකටයි දේශනා කරේ සැවැත්නුවර ජේතවනාරාමෙහි බුදු පියාණන් වහන්සේ වාසය කරන සමයෙහි. ජාතක අටුවාවේ ඒ කෙටියෙන් දක්වා ඇත්තේ එයට අනුව බලන විට වෙනසකට තියෙන්නේ මෙහි රථයක් තමයි යොදවා ගන්නේ. ඒ රථයට අශ්වයන් දෙන්නේ යොදවලා ඉන්නවා. එයින් එක් අශ්වයට අර කලින් ජාතක දේශනාවේ වගේම සයවිනි බලකොටුව බිඳිනකොට පහරක් ලැබෙනවා. ඒ නිසා ඒ අශ්වයා ඉවත් කරන්න යන විට ඒ අශ්වයා ප්‍රකාශ කරනවා මේ ගාථාව. ආජඤ්ඤ අශ්වයෝ පහරක් ලැබෙද්දි වේගවත් වෙනවා. කුඩා මේ වලවා කියන අශ්ව කුලයට අයත් අශ්වයන් යොදවලා පැරදෙන්න එපා, ඔබත් විනාශ වෙනවා, රාජ්‍යයත් නැති වෙනවා, මාවම යොදවන්න කියලා ඒ සත්වෙනි බලකොටුවත් බිඳින්න උපකාර වෙලා කලින් ජාතක දේශනාවේ ඒ ආජඤ්ඤ අශ්වයා වගේම නුවරට ඇවිදින් රජතුමාට ධර්මයේ හැසිරීමේ වටිනාකම කියලා දීලා අසරුවාට සලකන්න කියලා මතක් කරලා
අර විදිහටම රජවරුන් සමගි කරලා සන්නාය ගලවද්දි මිය යනවා. පින්වතුනි මේ විදිහට මේ ජාතක කතාව අවසන් වෙනවා. රජතුමත් අස්වැයාගේ අවසන් කටයුතු සිද්ධ කරලා දැහැමින් සෙමින් රාජ්‍ය කරලා කම්මෝ පරිද්දෙන් මිය යනවා. අවසානයේ බුදු පියාණන් වහන්සේ මේ වීරියෙන් කුළු ගන්නලා මේ භික්ෂූන් වහන්සේව ඒ වීරයවන්තව ඒ මොහොතේ සිද්ධාමට යොදාගෙන සිටින භික්ෂුවට චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන අවසානයේදී පින්වතුනි ඒ භික්ෂුව සව් කෙලසුන්නසා පෙර පරිදිම අර කලින් ජාතක දේශනාවේ භික්ෂුව වගේම මහා රහත් ඵලයේ පිහිටා සිටිනවා කියලා මේ ජාතක දේශනාව අවසන් කරනවා. සාදු කියලා ඒපිනත් අපි නැවත නැවත අනුමෝදන් වෙමු. මේ ජාතක දේශනාවෙත් පින්වත්නි අස් කරන්නට ගියපු ඒ මිය ගියපු අස්වැයා තමයි අපේ වෝසතාණන් වහන්සේ. රජ බවට පත් වෙලා එකල්ලි රාජ්‍ය කරේ බර නැසුනවර ආනන්ද තෙරුන් වහන්සේ.